අපේ කාලේ පොදු ජනයාගේ මහා පුවත්පත් කලාවේදියා ගැන තමයි අපි කතා කරන්න යන්නේ අද දවසේදී කතා කරන පොත් වැඩසටහනේ. ඔහු දයාසේන ගුණසිංහ. දයාසේන ගුණසිංහයන්ගේ චරිතාපදානය මගේ අතේ තියෙන්නේ පොදු ජනයාගේ පත්තරකාරයා. මේ චරිතාපදානය සම්පාදනය කරන්නේ දෙනගම සිරිවර්ධන අපේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියා. අපි එතුමාට ආරාධනා කළා අපේ වැඩසටහනට කතා කරන පොත් වැඩසටහනින් මේ පොදු ජනයාගේ පත්තරකාරයා කෘතිය පිළිබඳව කතා කරන්න. අයිබෝන්. අයිබෝන්. හොඳයි. මුලින්ම මම කැමති දැනගන්න දැන් ඔබ මේ දයාසේන ගුණසිංහ කියන චරිතය ගැන මේ කෘතියට ඇතුළත් කරන්න කලින් මෙතුමා ගැන සම්පූර්ණයෙන් තොරතුරු හොයන්නට ඇති. සහ ඔබේ කාලයත් එක්ක බලනකොට පුවත්පත් කලාවේදියෙක් විදිහට අවුරුදු ගණනාවක ඒ සේවය කරපු කාලෙත් එක්ක මේ දයාසේන ගුණසිංහ කියන චරිතය කොහොමද හඳුනාගත්තේ ඔබ? දයාසේන ගුණසිංහ මහත්මයා ලේකම් සායතනෙ වැඩ කරන කාලේ දිනමින සිළුමින කියන පුවත්පත්වලට ලියපු කවි, කෙටිකතා සහ විවිධාකාර වූ විශේෂාංග ලිපි සහ තීරු ලිපි නිසා මම එතුමා ගැන මහා පැහැදීමකින් තමයි හිටියේ. ඉතින් ඇත්තටම එතුමා ඉතාමත්ම විශිෂ්ටතම ගුරුවරයෙක් වශයෙන් සාමාන්‍ය පාඨකයන් අතර බැබළුණා. ඒ යුගයේදී නව යුගයේ සංග්‍රහවට ලියපු විශේෂාංග ලිපි, සිළුමිණට ලියපු විශේෂාංග ලිපි තුළින් එතුමාට අවශ්‍ය වුණා තමන්ගේ පාඨකයන්ගේ දැනුම ඉහළ මට්ටමකට ගන්න. ඒ වගේ ලෝකෙ තියෙන නොයෙක් අප්‍රකට තොරතුරු එතුමා ඒ තමන්ගේ නිර්මාණ මගින් ඒ දවස්වල ලේකම්ශකේ පත්‍රවලින් අපට දුන්නා. ඉතින් මේ ඊළඟට කවි වුණත් හරි අපූරු කවි තමයි එතුමාගෙන් නිර්මාණය වුණේ. ඊළඟට විශාල පිරිසකට කවි ලියන්න එතුමා උදව් කළා. ඉතින් මේ ආදී තොරතුරු නිසා මට ගුණසිංහ මහත්තයා ගැන දුක ප්‍රසාදයක් පැහැදීමක් තිබුණා. නමුත් ලේකම් සහායතනයෙන් ඉවත් වෙලා උපාලි පුවත්පත් සමාගමට ආවයින් පස්සේ තමයි ගුණසිංහ මහත්තයා කවුද කියන එක හොඳටම රට තේරුම් ගත්තේ. මම තේරුම් ගත්තේ ඊට පස්සේ තමයි. එතුමා වගේ මානව භක්තියෙන් පිරුණු පොදු ජනතාවට ආදරය කරපු තවත් මාධ්‍යවේදියෙක් ගැන මට ඇත්තටම හිතන්නත් බෑ ඒ මට්ටමේ කෙනෙක් ගැන. ඒ වගේ අති විශිෂ්ට පුද්ගලයෙක්. ඉතින් මම 1981 අවුරුද්දේ ඉඳලා, කියන්නේ දිවයින පත්‍රයේ පටන් ගත්ත කාලේ ඉඳලා, එතුමා දිවයිනේ කර්තෘ වශයෙන් 1986 දක්වා සේවය කළා. ඊට පස්සේ තමයි එතුමාට සේවයෙන් බෑ වෙන්න සිද්ධ වුණේ බාහිර බලපෑම නිසා. ඒ අවුරුදු පහ තුළ තමයි එතුමා අපේ පුවත්පත් කලාව තුළ මහා ප්‍රාතිහාර්ය පෑවේ. ඇත්තටම අපේ රටේ පත්‍ර ඉතිහාසය ගත්තම පොදු ජනතාවගේ යුගය කියලා කියන්න පුළුවන්කම තියෙන්නේ 1981 ඉඳලා 86 දක්වා. එතුමාට උවමනාව තිබුණා පත්‍රය පොදු ජනතාවගේ වේදිකාවක් කරන්න. ඒක මුල ඉඳලාම ඒ උවමනාව තිබුණා ලේකම් සායතනයේ ඉන්න කාලෙත්. නමුත් ඒකට ඉඩක් හම්බුනේ නැහැ. එතුමා සිහින දැක්කා පුවත්පත් මම මේ පොදු ජනතාවගේ වේදිකාවක් වුණ පුවත්පතක් කවදා හෝ පටන් ගන්නවා කියලා. ඒ සිහිනය සැබෑ වුණේ උපාලි විජයවර්ධන මහත්මයා උපාලි පුවත්පත් සමාගම ආරම්භ කළාට පස්සේ. එතෙන්දී උපාලි විජයවර්ධන මහත්මයා කියනවා මම මේ පත්‍රයේ පළවන මතවාද පිළිබඳව කිසි සැලකිල්ලක් දක්වන්නේ නැහැ. මට අවශ්‍ය ව්‍යාපාරිකෙක් වශයෙන් මාසේ අවසානයේදී මේ කොච්චර ආදායමක් ලැබෙනවද කියන එක පමණයි. ඔයගොල්ලෝට නිදහසේ ලියන්න පුළුවන් කියලා. ඇත්තට මේක ගුණසිංහ මහත්තයා බලාපොරොත්තු වුණු දෙයක්. ඒ බලාපොරොත්තු ඒ ආකාරයෙන්ම ඉෂ්ට කරගන්න විජයවර්ධන මහත්මයා ඉඩකඩ දුන්නා. ගුණසිංහ මහත්තයා අත දිග අරලා ලියන්න පටන් ගත්තා. අපට පසු මම හිතන්නේ පුළුවන් වෙයි එතුමා පටන් ගත්තේ හැටි කියනවා. හොඳයි. ඒ පටන් ගන්න විදිහ, පටන් අරගෙන කොයි තරම් කාලයක් එතුමා දුරට ආවද, පුවත්පත් කලාවට මොනතරම් සේවයක් කළාද කියන කාරණාව පිළිබඳව අපි කතා කරනවා ඉතිරියේදී අපේ වැඩසටහන අතරතුරේදී. මම කැමතියි එතුමාගේ ළමා කාලයට යන්න. මොකද ඔබ මේ චරිතාපදානය ලියන්නට තොරතුරු එක්ස්ප්‍රස් කරනකොට එතුමාගේ මේ ළමාවිය පිළිබඳව තොරතුරු අඩංගු කරලා තියෙනවා. ඇත්තටම එතුමාගේ ළමාවිය පිළිබඳ තොරතුරු නම් මට අලුතෙන් හොයාගෙන සිද්ධ වුණා. ගුණසිංහ මහත්තයත් එක්ක මම අවුරුදු ගාණක් ආශ්‍රය කරපු නිසා විශේෂයෙන්ම එතුමා උපාලි පුවත් සමාගමේ අවුරුදු 10 වැඩ කළේ පළවෙනි අවුරුදු 5 කිසි විවේකයක් නැතුව දිගින් දිගටම දිවාරා දෙකෙන් වැඩ කළා පත්‍රය වෙනුවෙන්. අන්තිම ඊළඟ අවුරුදු 5 එතුමාට නිවාඩුවක් දුන්නා. අනිවාර්ය නිවාඩුවක්. එයා කාර්යාලයේ කාමරය තුළ රඳවලා එයාට වැඩක් නොකර ඉන්න තත්ත්වයකට පාලකයෝ පත් කළා. ඒ කාලෙදී මට පුළුවන් වුණා එතුමා ආශ්‍රය කරන්න. මම විස්තර කතුරු මල්ලේ හිටියේ. විටින් විටමයි යනවා. ඔය තොරතුරු මට එතුමාගෙන් දැනගන්න ලැබුණා. ඊට අමතරව එතුමාගේ ළමා කාල තොරතුරු හොයන්න මම එතුමාගේ දුව සොනාලි, ඒ දුවත් එක්ක
ගුණසිග මහත්තය ඉපදිච්ච ගමට හොරණ ඌරු ගල කියන ගමට මට යන්න සිද්ධ වුණා. එහිදීමට නොයෙක් තොරතුරු අහන ලැබුණා, අපූරු තොරතුරු. ඇත්තටම ගුණසිංහ මහත්තයා වගේ කෙනෙක් බිහි වුණේ කොහොමද කියන එක පැහැදිලි කරුණා එතුමාගේ ළමා කාලේ තිබිච්ච පරිසරයෙන්. ඌරු ගල කියන්නේ කළු ගඟ බඩ තියෙන ගම්මානයක්. ඒ ගම්මානේ මිනිස්සු හුඟා දෙනේ ජීවත් වුණේ අවට සුද්දන්ගේ වතුවල වැඩ කරලා. රබර් වතු තිබුණේ, ඒ රබර් වතුවල වැඩ කරන කම්කරුවෝ තමයි වැඩිපුර හිටියේ. ඉතින් මේ ගුණසිංහ මහත්මයාගේ තාත්තා විදුහල්පතිවරයෙක්, අම්මා ගුරුවරියක්. ඒගොල්ලගේ ඒගොල්ලෝ යමක් මත් තිබිච්ච අය තමයි ඒ ගමේ. නමුත් එතුමාට ආශ්‍රය කරන්න ලැබුණේ පොඩි කාලේ ඉඳලම කම්කරු ජනතාව, කම්කරුවන්ගේ ළමයි. ගුණසිංහ මහත්තයාගේ අම්මා හරිම මේ මානවදාවයෙන් පිරිච්ච කෙනෙක්. එතුමියගේ ගෙදර නිතරම හිටියා ඔය වතුකම්කරුවන්ගේ ළමයි, වතුකම්කරුවන්ගේ භාර්යාවෝ, කම්කරු කාන්තාවෝ. ඉතින් ඒ නිසාම ගුණසිංහ මහත්තයාත් නිතර නිතර යන්න සිද්ධ වුණා. පොඩි ගුණසිංහ පුංචි දරුව කාලේ ඒ කම්කරුවන් ගෙවල් වලට එහෙම. එයා පොඩි කාලෙම දැනගත්ත මේ සමාජයේ තියෙන වෙනස, සමාජයේ තියෙන බෙදීම. මේක මේ කාල් මාර්ක්ස් පොත්පත් කියවලා දැනගත්ත නෙමෙයි. එතුමා හැබෑම ජීවිතේදී ළමයා කාලෙම ඒ තොරතුරු දැනගන්න එතුමාට පුළුවන්කම තිබුණා. ඉතින් ওই විදිහට මේ සමාජයේ තියෙන මේ මහා අසාධාරණයේ හොඳට එතුමා දැක්කා. ඒ දැක්ම මතම තමයි ඇත්තටම එතුමාගේ දර්ශනය සකස් වුණේ. මුළු ජීවිත කාලය පුරාම මේ ළමා කාලයේ ලබාගත් අත්දැකීම් ටික බලපෑවයි කියලා මට කියන්න පුළුවන්. ඒ වගේම තමයි හරිම ඉදිරිතර පුද්ගලයෙක්. 1947 දුවට මතක ඇති මහා ගම් වතුර මතක නැහැ වට එතකොට. මේ 47 ලංකාවේ තියෙන විශාල ගම් වතුරක්. මේ ගම් වතුරේදී මේ ලංකාවේ අනිත් ගංගාවල් වගේම කළු ගඟත් කුපිත වුණා. මුළු ඌරුගල ගම වසා ඌරුගල ගම සහ යවට ගම්මාන වසාගෙන ඒ ගඟ ගලාගෙන ගියා. ඒ වෙලාවේදී මේ ගම් වතුර බලන්න ගුණසිංහ මහත්මයාත් මේ එතකොට අවුරුදු 11ක ළමයෙක්. මේ අවුරුදු 11 ගුණසිංහ මහත්මයාත් එයාගේ මස්තිනා හිටියා රත්නපාල වලිසිංහ කියලා. මේ දෙන්නෙක් ගියා ගම් වතුර බලන්න. ගම් වතුර බලන්න ගිහලා බලාගෙන ඉන්නකොට එයාට ඈත පේනවා මේ දෙන්නෙක් එනවා වතුරේ ගිලින් වතුරේ පා වෙලා එනවා. ඊළඟට මේ ගුණසිංහ මහත්මයා ආයි කටත් එක්ක කතා කළෙත් නැහැ. මම පණිනවා ගඟට කියලා පැන්නා ගඟට. අවුරුදු 11 ළමෙක්. ගඟ කුපිත වෙච්ච වෙලාවේ මහා ගම් වතුරක්. නමුත් මෙයා පැන්නා. පණිනවත් එක්කම එයාගේ මස්සිනා වලිසිංහත් පැන්නා. මේ දෙන්න පැනලා ඒ ගඟට ගඟේ ගලා ගංග වතුරට අහුවෙච්ච ඒ දෙන්නෙක් මේ බේරගත්තා. බේරගෙන ගොඩට ගෙනාම ඒ අවුරුදු 11 පාපු වික්‍රමයා. ඉතින් මේකදී ඊළඟට ඉදුල්ල ගුඩර ගෙනත් දාලා මේගොල්ලෝ කෑ ගැහුව ඈත ඉන්න මිනිස්සුන්ට. කෑ ගහලා මේගොල්ලෝ පලා ගියා. හේතුව මේක දැනගත්තොත් එහෙම ගෙදර අම්මා තාත්තලා මෙයා මේ දෙන්නට දෙනෝ. විසුමක් හම්බ වෙන්නේ. විසුමක් හම්බින්නේ නැහැ. ඒක නිසා. එතකොට ඒ එදා ඒ දක්වපු වික්‍රමය ජීවිත කාලේ පුරාම එහෙමම තිබුණා. ඒ වික්‍රමය තමයි පසු කාලෙක මම හිතන්නේ පුවත්පත් කලාව හරහා අත්හු පෑවේ. අපි තවත් තොරතුරු කතා කරමු විරාමයක් අරගෙන. පොදුජනයාගේ පත්තරකාරයා දයාසේන ගුණසිංහ චරිතාපදානය මේ පිළිබඳව අපේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී දිනගම සිරිවර්ධන මහතා සමගින් කතා කරමින් සිටියේ. විශේෂයෙන්ම මේ දයාසේන ගුණසිංහ මහතා පේරදෙණි විශ්වවිද්‍යාලයෙන් උපාධිය ලබා ගන්නේ. උපාධිය ලබාගෙන ගමට එනකොටත් මහා උත්සවයක් තිබුණා නේද? ඔව්, මහා උත්සවයක් තිබුණා. ගුණසිංහ මහත්මයා පේරදෙණි විශ්වවිද්‍යාලයට ගියේ කළුතරනේ මතුගම ආනන්ද ශාස්ත්‍රාලයේ ශිෂ්‍යයෙක් වශයෙන්. ඊට කලින් එයා හිටියේ හොරණ ශ්‍රීපාලියේ. ඒ කාලෙත් හරිම හොඳ වැදගත් දෙයක් තියෙනවා. තාගෝර්තුමා හිටවපු ලොකු විශාල ගහක් තියෙනවා. මේ තාගෝර්තුමා තමයි ඇවිල්ලා ඉස්කෝලේ පටන් ගත්තේ. ඒ වෙලාවේදී හිටවපු මේ ගහ ගුණසිංහ මහත්තයා මේ ගහ ගැන ආරංචි වුණ ගමන්ම එයාට අවශ්‍ය වුණා මේ ගහ බලන්න යන්න. ඒ කියන්නේ ඉස්කෝලේ යන්නත් ඉස්සෙල්ලා මේ ගහ ගැන අම්මා කියලා තිබුණේ. පස්සේ එයා හුඟක් පොත්පත් කියවලා තියෙන්නේ, පාඩම් කරලා තියෙන්නේ ගහ මුළු ඉඳගෙන. ඉතින් සර් රවීන්ද්‍රනාථ ටාගෝර් කියන ඒ ශ්‍රී නාමය ගැන එයාගේ පුදුමාකාර භක්තියක් තිබුණ මුල් යුගයේ ඉඳලම. ඊට පස්සේ ටාගෝර්තුමාගේ පොතපතත් එයා ගොඩාක් හැදෑරුවා. හදාරමින් ඉංග්‍රීසි භාෂාවෙන් තිබුණේ එදා අසුල ටාගෝර්තුමාගේ පරිවර්තන තිබුණ නෑ. ඒවා ඉංග්‍රීසි භාෂාවෙන් ඒ ඔක්කොම හදාරලා ඊට පස්සේ මතුගම ආනන්ද ශාස්ත්‍රාලයට යනවා. එහෙදී උසස් පෙළ සමත් වෙනවා. ඒ කාලේ තමයි මුලින්ම එයා කෙටි කතාවක් ලියන්නේ. ඒ සංගරාවත් තිබුණ ආනන්දේ කියලා. ඒක සංගරාවේ කතුරු වුණේ මෙතුමා තමයි. එතනින් එතුමා විශ්වවිද්‍යාලයට යනවා. විශ්වවිද්‍යාලයට ගියත් එතුමාට හුඟක් යාළුවෝ හිටියේ නැහැ. ගුණසිංහ මහත්තයා ගැන තොරතුරු හොයන්න මම විශ්වවිද්‍යාලයේ යත් එක ගිරගත්තා හෙව්වා.
නමුත් මට ඒගොල්ල හොයාගන්න බැරුණා. එක්කෙනෙක් විතරක් හම්බුණා, ලයන්ල් ප්‍රනාන්දු මහත්මයා. ඔය ලේකම්වරයා සභාපතිලා හිටියා. පස්සේ එයා දිසාපතිවරයෙක් වුණා, ළමාත්‍යන්ත ලේකම්වරයෙක් වෙච්ච ඉහළපෙළේ පරිපාලන නිලධාරියෙක්. එතුමා මට කිව්වා දයාසේන ගුණසිංහ කියන පුද්ගලයාගේ දක්ෂ කිසිම දක්ෂකමක් නැති මිනිහෙක් වගේ ඒකවා විශ්වවිද්‍යාලය ඇතුළේ හිටියේ. එයාගේ අතේ හැම වෙලෙම පොතක් තිබුණා කිව්වා. එයා මුණ ගැහෙන්න ඕන නම් කවුරු හරි ආවොත් එම්ම අපි කියන්නේ ආ පුස්තකාලෙ ගිහින් බලන්න කියලා. හැම වෙලෙම එයා හිටියේ පුස්තකාලේ. පුස්තකාලෙ ගියන් පස්සේ මෙයාට මේ විශාල පොත්ගොඩ දැක්කම එයාට දැනු ගුණසිංහ මහතාට දැනලා තියෙන්නේ ලෝකෙ තියෙන ශ්‍රේෂ්ඨතම ප්‍රඥාවන්තයෝ අතරට මං ආවා කියලා හිට. ඒ නිසා එතුමා පොත් කියවන්න පටන් ගත්තා දිගින් දිගටම. ඊළඟට ඇත්තටම ඊට පස්සේ සරත්චන්ද්‍ර මහත්මයා ඒ කාලේ මේ සිංහලන්ත ප්‍රධාන වශයෙන් පේරාදෙණිය විශ්වවිද්‍යාලය උගන්වන කාලේ සරත්චන්ද්‍ර මහත්මයා මේ මහත්මයා ගැන ළඟටවත් මම ඉතර යන්න කෙනෙක් නෙමෙයි, මෙයාට ඕන පුස්තකාලෙම ඉන්න. නමුත් පන්ති කරන සාකච්ඡාවලදී මේ ගුණසිංහ මහත්මයාගේ තියෙන දැනුම හොඳට හිලිදර වෙනවා. එක විෂයක් නෙමෙයි, සෑම විෂයක් ගැනම. එතුමා කළේ සිංහලයි ඉතිහාසයයි දේශපාලන විද්‍යාවයි. නමුත් මේ සිංහලයි ඉතිහාසයයි දේශපාලන විද්‍යාව ඒ වුණාට ඒ ඔක්කොම ඉංග්‍රීසි මාධ්‍යයෙන් කළේ ඒ කාලේ. මේ නමුත් ඒ විෂයන් තුනට අමතරව එයාට දකින්නකට හැම පොතක්ම කියෙව්වා. සෑම විද්‍යාව ගැන වුණත් එයාට පුදුමාකාර දැනුමක් තිබුණා. ඉතින් සරච්චන්ද්‍ර මහත්මයා කියන්නේ මේ මිනිස්සයා මේ ශිෂ්‍යයා නම් අපූර්ව ශිෂ්‍යෙක්, මෙයා මහා දැනුමකින් හෙබි කෙනෙක් කියලා හිත. පස්සේදී මේ මෙයාට හොඳට ගායනා කරන්න පුළුවන්, වාදනයත් පුළුවන්. ඉතින් සරච්චන්ද්‍ර මහත්මයාට අවශ්‍ය නම් මෙයා නාට්‍ය මේ මනමේ නාට්‍යයට ගන්න. මනමේ නාට්‍යයට ගන්න අවශ්‍ය වෙලා වැඩි රජුරන්ගේ චරිතයට මෙයා යොදා ගන්න සූදානම් වුණා. එතකොට මෙයා ඒකට කොහොමවත් කැමතුන්නේ නැහැ. එයාගේ කාමරේම තමයි හිටියේ එයාගේ හොඳම මිත්‍රයා සරච්චන්ද්‍ර මහත්තයාට. කිව්වා මේ මගේ මිත්‍රයා හොඳයි, එයාට නටන්නත් පුළුවන්, සින්දු කියන්නත් පුළුවන්, එයාගේ පෙනුමත් හොඳයි, වැද්දෙක් වගේ මේ වැඩි රජුරන්ට කියලා ඒක කිව්වම අපට මතක නැහැ එයාගේ නම. මුලින්ම මනමේ නාට්‍ය වැඩි රජුරු. ඉතින් මේ පස්සේ එයා ගියා මේ තෝරගත්තා. තෝරගත්තම මෙයාට නටන්න කිව්වම මෙයා බිරිය තාල නෙමෙයි නටන්නේ වෙන තාලයකට. එයාට ඕන තාලයකට. පස්සේ සරච්චන්ද්‍ර මහතාට මේක ප්‍රශ්නයක් වුණා. එතකොට ගුණසිංහ මහත්තයා කියනවා අපි මෙයා නටන තාලේ බිරේ ගහමු කියලා හිට. පස්සේදී ඉතින් ඇත්තටම එහෙම කළා සරච්චන්ද්‍ර මහත්තයා. ඒ තාල විරස් කළා. මෙයාට මේ නාට්‍යයට මෙයා හුරු කරගත්තා. ඉතාම ජනප්‍රිය නාට්‍යයක් වුණා මනමේ. මේ ඔය විදිහට හිටියත් මේ ගුණසිංහ මහත්තයා වෙන කිසි දෙයකට සම්බන්ධුන්නේ නැහැ. පුළුවන් තරම් විශ්වවිද්‍යාලයේදී අප්‍රකටව හිටියා. නමුත් විශාල දැනුමක් රැස් කරගත්තා ඒ අවුරුදු 4 තුල. පුවත්පත් කලාවේදියෙක් විදිහට ඒ එක්කම පුවත්පත් කලාවේදියෙක් විදිහට ඒ වැඩ කටයුතු කරන අතරේ විදෙස් රටවල බොහෝ සෙයින් පුවත්පත් කලාව පිළිබඳව හැදෑරීම් කළා. ඔහු විශේෂයෙන් පොදුරාජ්‍ය මණ්ඩලයේ ෆුල් බ්‍රයිට් ශිෂ්‍යත්වය දිනාගත්තා. දයාසේන ගුණසිංහයන් පුවත්පත් කලාව පිළිබඳ වාර්ෂික පාඨමාලාවක් හැදෑරුවා. ඒ එක්කම තවත් ඔහුට අවස්ථාවන් බොහෝ විට ජාත්‍යන්තර මට්ටමේ අවස්ථාවන් බොහොමයක් ලැබුණා. තව තොරතුරු අපි කතා කරමු කෙටි විරාමයක් අරගෙන. පොදුජනයාගේ පත්‍රකාරයා දයාසේන ගුණසිංහ චරිතාපදානය පිළිබඳවයි අපි කතා කරමින් සිටියේ. මම කැමතියි දෙනගම සිරිවර්ධන මහත්මයාගෙන් අහන්න, එතුමා මේ පත්‍ර ජීවිතේ මහගෙදරින් පටන් ගත්ත පත්‍ර ජීවිතය ගැන කතා කළොත් අපි. ගුණසිංහ මහත්තයා විශ්වවිද්‍යාලය පිට වෙලා අවුරුදු 3ක් මාතර මහාවිද්‍යාලය ඉගැන්නුවා. නමුත් එතුමා ඒම අවුරුදු 3ත් අතිවිශාල විශිෂ්ටතම සේවයක් කළා මාතර කිසිම කෙනෙකුට අමතක කරන්න බැරි විදියට. එයා උගන්නපු හැම ශිෂ්‍යයෙක්ම විශ්වවිද්‍යාලයට ගියා. ඒකයි විශේෂය තියෙන්නේ. ඉතින් නමුත් එතුමාට මුළු රටටම සේවය කරන්න ඕන පුද්ගලයෙක් මේ දයාසේන ගුණසිංහ මහත්මයා කියලා ඒ වගේ ශක්තියක් තිබුණා. ඒ නිසාම එතුමා ඒ ගුරුවෘත්තියෙන් අස්සලා ලේක් හවුසියට එනවා. ලේක් හවුසියේ දිනමින පත්‍රයේ වැඩ කරන ටික කලක්. ඊට පස්සේදී සිල්මිනට එනවා. ඊළඟට ඩේල් නිවුස් පත්‍රයේත් වැඩ කරනවා. මොකද එතන ආයතන ප්‍රධානී මෙයාගේ මේ අදහස් එක නිතරම ගැටුණා. මෙයාට ඇත්තටම අවශ්‍ය වෙන්නේ පොදු ජනතාවගේ පත්‍රයක් බවට මේ පත්‍ර පත් කරන්න. නමුත් එයාට පෙනුණා මේ පත්‍රයේ අයිතිකාරයෝත් එක්ක ඒක කරන්න පුළුවන් කමක් නැහැ. නමුත් මම කවදා හරි පොදු ජනයාගේ පත්‍රය පටන් ගන්න මේකෙන හැඟීමෙන් පිරුණා. ඔහු 1981 අවුරුද්දේ අපි කලින් කතා කළා වගේම දිවයින පත්‍රයට සම්බන්ධ වෙනවා. දිවයින පත්‍රයේ පටන් ගන්නකොටම එතුමා ලියපු පළවෙනි කතුවැකිය. ඒ කතුවැකීම පෙනුණ ගුණසිංහ මහත්තයාගේ ජීවිතයේ මොන වගේ ජීවිතයක්ද? එතුමාගේ අරමුණ කොයිතරම් උත්තමද කියලා හිත. පළවෙනි කතුවැකියේ මෙන්න මේ වගේ ඡේද කීපයක් තියෙනවා. අපේ පිළිවෙත පොදු ජන අයිතිය රැකීමයි.
මේ රටේ ජනතාව අපේ ස්වාමිවරුන් ලෙස අපි පිළිගන්නෙමු. ඔවුන්ගේ ප්‍රගතිය හේතුවන්නේ ප්‍රගතියට හේතුවන්නේ කිමෙක්ද? අපි ඊට පක්ෂ වෙමු. ඔවුන්ගේ පරිහානියට හේතුවන්නේ කිමෙක්ද? අපි ඊට එකහෙලාම විරුද්ධ වෙමු. අපි සාමය අගයන්නෙමු. එහෙත් සටන් නොකර බැරිම තැනදී එකහිතින් සටන් වදින්නෙමු. බස රැකෙන්නට නම් දෙසද, දෙස රැකෙන්නට නම් රැසද රැකිය යුතු බැව් අපි අදහන්නෙමු. ඒ නිසාම රැස රැකෙන්නට නම් කුස රැකිය යුතු බව අපි පිළිගනිමු. කුමාරතුංග මහත්තයා කිව්වේ බස රස දෙස කියලා තෙරුවණක් ගැන. නමුත් දැන් මෙතෙන්දී ගුණසිංහ මහත්මයා ඒකට තව එකක් එකතු කරනවා, කුස. කුස නොරැකුණොත් ඒ කිසිම දෙයක් රැකෙන්නේ නැහැ කියලා හිට. ඒ කියන්නේ ජනතාවගේ පැත්ත. උන්වහන්සේ එතුමා පොඩි කාලේ දැක්කට දුක් විඳපු මිනිස්සුන්ට පළවෙනි කාර්යය තමයි කුස ඒගොල්ලෝ රැකලා දෙන්න ඕන. ඒ උතුම් මරමුණ ඇතුව තමයි එතුමා පෑන අතර ගන්නෙ. මම ඔගේ කියලා ඇති ගුණසිංහ මහත්මයා පෑන අතර ගත්තේ සුරංගනා කතා ලියන්න නෙමෙයි කියලා හිට. මිනිසුන්ගේ ප්‍රශ්න වෙනුවෙන් කතා කරලා සාධාරණ යුක්තිය සහ සූරා කෑමෙන් තොර සමාජයක් ඉටු කළ දෙන්න කියලා හිත. එතුවා මේ තවදුරටත් ඒ කියන මෙහෙම ජනතාවට සතුරුකම් කරන්නේ කවරෙකුද? ඔහු අපේ සතුරෙක් වෙයි. ජනතාවට මිතුරුකම් කරන්නේ කවරෙක්ද? ඔහු අපේ මිතුරෙක් වෙයි. මේ විදිහට තමයි එතුමා පළවෙනි කතුවේ කියලිව්වේ. ඊළඟට ඊට පස්සේ දිගින් දිගටම මේ අරමුණ ඉෂ්ට කර ගැනීම සඳහා එතුමා පුවත්පත් සකස් කරගෙන ගියා. එතෙන්දී මේ සමාජයේ මෙච්චර කාලයක් වැටකාවු මිනිස්සු ඒ බැටවලින් ඒ පීඩනය මුදා ගැනීම සඳහා ලොකු අරගලයක් එතුවා පත්තරය තුළ ගෙනියනවා. එතුමා මුළු ලංකාවෙම ඉන්න හොඳම ලේඛක කණ්ඩායමක් තෝරගන්නව බය නැති. තෝරගෙන ඒ අය ලව්ව එක එක ප්‍රදේශවල තියෙන ප්‍රශ්න ලියවනවා. ප්‍රශ්න ලියවන අතරම එතුමාට ආරංචි වෙනව සමහර තැන්වලදී තදබල ලිපි ලියපු ලේඛකයන්ට විරුද්ධව සමහර විට නොයි කුමන්ත්‍රණ ඇති වෙන්න පුළුවන් කියලා හිත. විශේෂයෙන් මම ගත්තොත් මම එතකොට හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඉඳගෙන තමයි ලිව්වේ දිවයිනට. මම ඒ පැත්තේ ඉන්න ප්‍රබල දේශපාලනඥයෙකුට විරුද්ධව යමක් ලියනකොට ඒ දූෂණ හෙළි කරනකොට ගුණසිංහ මහත්තයා ඊට පස්සෙන්ද අහනවා ඒ පළාතේ ඉන්න එයාගේ හොඳම මිත්‍රයින්ගෙන්. නොයේ පරිපාලන නිලධාරියෝ හිටියා, පොලිසිය නිලධාරියෝ හිටියා. අපේ දෙනගමට කොහොමද දැන්? මොකද ප්‍රශ්නයක් එහෙම නැද්ද කියලා හිතේ. එහෙම අහලා අපි ආරක්ෂා කරන පිළිවෙතක් එතුමාගේ තිබුණා. හොඳයි, ඒ විදිහට දිගින් දිගට මෙතුමාගේ පුවත්පත් කලා දිවිය ආලෝකමත් වුණා. හැබැයි කිසිම වෙලාවක එතුමාට මේ පසුගාමි ඉලක්කයන් තිබුණේ නැහැ. ඉතින් ඒ වගේම විදේශ ශිෂ්‍යත්ව ගණනාවක් ලබාගෙන පුවත්පත් කලාව පිළිබඳව විශාල ලෙස පෘතුල දැනුමක් එතුමා ලබා ගත්තා. අද දවසේ අපිට තියෙන කාලයත් එක්ක මේ පොත තවත් බොහෝ දුරට කතා කරන්නට හැකියාව අවශ්‍යතාවය තිබුණත් කාලය හරස් වෙලා තියෙන නිසා අපි ඔබට බාර කරනවා මේ පොදු ජනයාගේ පත්තරකාරයා ඔබ අනිවාර්යෙන් කියවිය යුතුයි. ඔහු පෑන අතට ගත්තේ සුරංගනා කතා ලිවීමට නොවේ, අසාධාරණයේ අයුක්තිය සූරා කෑම නැති ලෝකයක් නිර්මාණය කිරීමටය. ඔහුගේ තීරු ලිපි, කවි, කෙටිකතා සහ තරුණ පරපුර සමග පැවැත් වූ සංවාදවලින් ඒ උවමනාව පළවිය. චීනයේ ලූ ෂුංමෙන් ඔහු සමාජයේ කටුක යථාර්ථය හෙළි කළේය. එයිවත් කිරීම සඳහා පාඨක ජනතාවගේ සිත් සැකසීමෙන් මෙහෙයක යෙදුනේය. මහ බලවතුන් හරස් වෙමින් ඔහුගේ මග වසා දැමීමට කටයුතු කළද ඔහු නව මං තනා ගනිමින් ඒ ගමන ගියේය. චීනයේ ලූ ෂුංට සැබෑ ජනතා ප්‍රේමියකු වූ මාඕ සේතුන් හමු විය. මාඕ ලූ ෂුංගේ නිර්මාණ වටහා ගනිමින් පීඩිතයන්ට එයින් ශක්තිය ලබා දුන්නේය. සමාජය යහපත් වෙනසකට යොමු කළේය. එහෙත් දයාසේන ගුණසිංහයන්ට ලංකාවේදී මාඕ සේතුන් කෙනෙකු හමු වූයේ නැත. ඉතින් බොහෝ විට පුවත්පත් කලාවේදියෙක් මේ සටන් කරනකොට රට වෙනුවෙන්, ජනතාව වෙනුවෙන් තමන්ගේ පෑන මෙහෙවනකොට සමහර විට විවිධ බාධක එනවා. හැබැයි ඒ බාධක වලදී තවත් ශක්තියක් වෙන කීප දිනක් හරි හමු වුණොත් තමයි ඉදිරියට යන්න පුළුවන්. නැත්තම් හුදකලා වෙනවා, සමහර විට ඇදගෙන වැටෙනවා. ඉතින් කොහොම වුණත් අපේ අතීතයේ අපේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීන් ගත්තොත් දෙනගම සිරිවර්ධන මහතා ඇතුළුව ඔබතුමා සාහිත්‍ය ශ්‍රේෂ්ඨයටත් විශාල සේවයක් කරලා තියෙන කෙනෙක්, පුවත්පත් කලාවටත් විශාල සේවයක් කරලා තියෙන කෙනෙක්. එක පැත්තකින් බලනකොට දයාසේන ගුණසිංහයන් වගේම බොහෝ මං හිතනවා සමාජ මෙහෙවරේ යෙදුණු කෙනෙක්. ඉතින් ඔබ වැනි කෙනෙක් මේ චරිතය පිළිබඳව අපිට ලිවීම පිළිබඳවම ස්තුතිවන්ත වෙනවා, ගෞරව කරනවා. මොකද දයාසේන ගුණසිංහයන්ගේ මේ චරිතය හඳුනා ගන්න අපිට පුළුවන්කම ලැබිලා තියෙනවා ඔබ ඔබේ පෑන මෙහෙවූ නිසා. ස්තුතිවන්ත වෙනවා. අද දවසේදී පොදු ජනයාගේ පත්තරකාරයා දයාසේන ගුණසිංහ චරිතාපදානය පිළිබඳව කතා කරන්නට දෙනගම සිරිවර්ධන අපේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියා එකතු වුණාට. ඉතින් ඔබතුමාට අද දවසේ සමුදෙන ගමන්ම කතා කරන පොත් වැඩසටහනින් අපි සමුගෙන යනවා. සුබ දවසක්.